පළමුවන දේව ප්‍රකාශනය. ඉන් පසු ශෙකෙම්හි සියලු වැසියෝද මෙල්ලෝහි සියලු වැසියෝ දෙක්ව ගොස් ශෙකෙම්හි තිබුණු කණු අසල ආලෝන වෘක්ෂය ළඟදී අබිමෙලෙක් රජකමට පත් කළෝය. මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ශෙරීම් කන්ද පිට සිට මොර ගසමින් මෙසේ කීවේය. ශෙකෙම්හි වැසියනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස ඔබ මට සවන් දෙන්න. එක් කලෙක වෘක්ෂයෝ තමන් කෙරෙහි රජකු පත් කරගන්නට කියහ. ඒ වෘක්ෂයෝ ඔබ අප කෙරෙහි රජුණ මැනවයි ඔලීව වෘක්ෂයට කීහ. ඔලීව ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින් දෙවියන් වහන්සේටද මනුෂ්‍යයන්ටද ගෞරව කරන්නට පාවිච්චි කරන මාගේ තෙල් අත්හැර ඔබ කෙරෙහි රජ කරන පිණිස යාම මට යුතු දැයි ඇසීය. එවිට වෘක්ෂයෝ ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවයි අත්තික්කා ගසට කීහ. අත්තික්කා ගසේ වෘක්ෂයට පිළිතුරු දෙමින් ඔබ කෙරෙහි රජ කරන පිණිස මාගේ හොඳ පලද එහි මිහිර දත් හැරීම යුතු දැයි ඇසීය. එවිට වෘක්ෂයෝ ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවයි මිදිවැලට කීහ. මිදිවැල පිළිතුරු දෙමින් ඔබ කෙරෙහි රජකම් කරන පිණිස මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදිඋෂ අත්හැරීම යුතු දැයි ඇසීය. එවිට සියලු වෘක්ෂයෝ ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවයි කටුවැඹිල්ල ගසට කීහ. කටුවැඹිල්ල ගස පිළිතුරු දෙමින් ඔබ සැබෑවටම ඔබ කෙරෙහි රජවු කොට මාපත් කරන්න වුනම් අවුත් මාගේ සෙවෙනෙහි රැකවත්තිය ලබා සිටින්න. එසේ නොකළොත් කටුවැඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබතෝන්හි කිහිරි ගස් දවාලන්නේයි වෘක්ෂයන්ට කීවේය.